මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥානාලිකාවතුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදාානය සිදුකිරීම සඳහා පෙලියත්ත කහවත්තේ පියෝජානිවසේ පදිංචි ගුරුසේවෙන් විශ්‍රාමික අත්තම්මා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරාතිබෙනවා. උතුම් වූ ධර්මදාානයන්ගෙන් ජනිතවන්නාාවූ මහාපු්‍ය ශක්තියෙන් දෙදහස් විසි දෙකවර්ශයේ මාර්තුමස දහසේ වන දිනට දෙවන ජන්මදිනය සමරණ විධානගමගේ අධිත අනුහස් චූටිපුතට විය පදදිනයක ශ්‍රී අධ්ධර්මේශ්‍රවනය කරන්නට ලැබේවා. යන අරමුණින් වර්තමාන මොහොතේ අනුගමනිය ප්‍රතිපදාවක් තුළ ජීවත්වන සියලු බුද්ධ ශ්‍රාවකයින්ට. උපන් අකුසල් දුරුකර නූපන් කුසල් උපදවාගැනීමට මෙම ධර්මදේශනය උපහාරයක් වේවා. සසර කෙටිකරගැනීමට වීරයක් දරු පරලෝ සැපත් බාරෝන් සිල්වා ගාල්ල වෙල්ලාල පියාණන්ටත් හේවා හන්නනාගල ලැන්සිනා සොපී අමරසිංහමෑණියන්ටක් මනුෂ්‍ය ප්‍රතිලාභයක් ලැබ කල්ලෑනමිත්‍ර ඇසුරක් ලබා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සසර නිමා කරගනිත්වා. පියෝජා ජයශංකා දියණිය සහ, ජගත් කුමාර පුතනුවන්ගේ දහම් මග දියුණුුවේවා. නිවන තමාළඟම ඇති දෙයක් බව පෙන්වා දෙන ගෞරවනීය දේශඛාණන් වහන්සේ වන පූජ්ජ මීමුරේ ධම්මවංස ස්වාමීින් වහන්සේට නිදුක්ව නිරෝගීව මෙ සසරේ අවසන් උත්පත්ති භාවේම වේවායි ප්‍රාර්ථනා කරනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් එවන් පස්ස භික්කවී සුතුවා අරිශ්‍රාවකු චක්කුස්පිින්පි නි්බිඳති සෝතස්මිං ගානස්මං ජ්වාස්මිින් කායස්මින්ං මනස්මිං, නිබ්බිින්ඳං විරජ්ජති විරාගා විමුච්චති විමුත්තස්මිං විමුතිමී ඥානං හෝති, කියීනා ජාති ස්තම් ්‍රහ්මචරියන් කතන් කරණයන් නාපරං ඉතත් අයාති පජානාසීති. ධර්මාණශාසනවිහි සදැවර අනුගක දායකත්වය දරන්න වූ පින්නතුන් ප්‍රමුmuka ධර්මානු ශාස්සනාව නරමුරු ලබන සවන්දින සදහැබර පෙන්නතුනේ නිවන්මකට පිනිශ්‍ර වන ස්වාමීන් වහන්සේ කැමති පරිද ධර්ම් දේශනාවක් කියන්න වූ විවෘත නිදහස්මාත්තක්කාව යටතේ ටිකක් ලොකු බනක් කියන්නයි සූදානෙන් සංගතන කය සලා ඇතන වක් ගයයි මේ සබ්බානිච්ච වගගයි සියල්ල අනිත්‍ය මෙක තියන පලවෙනි සූත්‍රයේ අනිත්‍ය සූත්‍රය මොනාදේ අනිත්‍ය සල්ල කියලා ති හොයා ගන්න යොන්නේ අන්න වෙන්නේ ස්කෝලගගේිය කාලේ අනය ගැමරු බණහන් ඇැති කාලෙ කාගෙන් හරි වෙද මත්තරුම් ගන්න ගත් මහත්තරින් හබ අනිත්්‍යයෙන ගන්න නැතිව ඇතතාකට බුදුපියාණන් වහන්ස දේශනා කරලා තියෙන සියල්ලේ අනිත්‍ය ඇත්දකෙන් බලඩ යන්නත් නැතිව නෝණින් බලන හැටිගෙන ගන්න වය පසුගේ කාලෙකගේ බුදුදහම ධර්මය අනිත්‍ය විතරයි කියලා වෙන මොක්දැන ගඩ නේ අනිත්‍ය ැන ගත්හ ඇැතිකී. න අපි රටේ ලෝක ඉන්න හන මේ බෞද්ධයන බෞද්්‍යොත්ත නනිති දන්නවා. සියල්ල කියලා බාහිර ලෝක තියනදේ ට නංකරගන එවය කඩන මිදලේ නස්සනයක ඇවත් අනත බෞබදුන් වහන්සේ දාල නනින් දකින අනත්ති කියක හිතාගන. වලිගේ පාගගන ඉන්නවා. බනවරද් දගන ඉන්නවා. ගමනක් නෑ. බුදුන් වහන්සේ වදාලදේවල් බලන්ඩ ඕන ඇත් දෙකින් නෙවෙයි නුවනින් නන්න ප්‍රඥ්ඥාදා ප්ඥාය පස්සති. බලන්ඩ ඕන බාහිර ලෝක නෙවෙයි තමන් තමන්ගේ ඇස තුළ කනතුළ නාසය තුළ හටගන්න වූ සියුම් ක්‍රාදාමය තුළ. එසියුම් ක්‍රියාදාමය තුළ බලඩ පුරදු වෙලා හිටියේ වෙන විදික්. ව විදහ නිසා ිනිසා සසරට ඇලෙන් බල ස්දුකට පත්ත බ හොයයාගත්ත බදුරජාණන් වහන්සේ එන් ගැලවීම සඳහා බලන්න වි ක්‍රමයක් දේශනා කලා ඒ විදිහට බලන හැටිය කියල දෙනයට සත්පුෘෂයන් වහන්සේලා කියලකේ නවා උන්ගේ කරුණ පැදිල කිරීමට සද්ධර්ම දේශනය කියලකේනවා උන්ගේ ඇසුර සත්පුෘෂ සන්සේ වේ කියලා කියේනවා ඒදේ වටහගන්න කර සද්ධර් මස්්‍රවනය කියල කියේනවා ගයක් හදන්ඩ අත්‍යවාරම පාදක වෙන්නසේ මේ අත්්‍යවාරමයි මේ වත්්‍යයාරම දාගත්හමගේ හදන්න පුළුවන් අත්‍යවවාරම ඇත්තුව ගහ දන්න බෑන. ඒසා සර සෝපාත්ත පත්ති අංගෝලති වෙන්න ව පලවෙනි දෙවනිකා අතෑරල මේ රටේය බුදුුවෙන්දහදනවා භාවනා කරන් හාන ෝවාන්ෙන්ට හදනවානි වන්ද කින් හාදනවා. මොකොටද බන එහෙම කියින් උපාස කම්මල තාමත් රටේ ඉන්න. මේ ඇද්දක පියානි දල ස්පුංච සසාමාධයක් හදාගෙන ඒෝකින් ඔක්කම කෙටික නැේ කියලා හිතන්න්නවා අරමුණු දෙන්න ති තැක් හදාගන්න එතෙන්ටෙලා ඉඩහදනවා මොකොත්හෝ යන්නතුව ස්මේදලෝක තියන සියලුම් දේවල් වඩනැවල්ට භාවන කියලා කිය නවා මොනවාහරියමක් වැඩදිදුණු කරන නට බාවනා කියලාකිනවා න බුදුජාණන් වහන්සෝකට පහදලා දේශනාකරපයට කියන්නේ ඒකාගංවල තියන වඩ ජාති කියලනෙේ ආසවක්්‍යය ඥානයෙන් පසු ආසවක්්‍යය කිරීම පි නිස්ස වඩන්නාවූ ක්‍රියාමාර්ගයට මතක තියාගන්න. ඒ සමහර විට සමත වඩක් පුළන් විදර්සනාවෙන් ටත් පුළන්ගේ සමත කියන්නේ බමුණන්ග තේ විච්ච සමක කියයනක නෙේ එබඳු සූත්‍රය කමුණ දවස එක පැදිලි කරන්න අපි සූත්‍රල ර්ථතියන තැන්තියෙනවානේ. අද මේ අදාළ තැනට යමු අපි ර වැඩ සිිද බදුරජාණන් වහන්සේ ප කාශය කරලා තියෙනවා ලංඟේදල භික්ෂුන් ොහන්සේලා එනිසා යාමන්තර එෙහම තියෙන්නේ සබ්බං භික්කවේ අනිච්චං කින්චි භික්වේ සබ්බං අනිච්චං වන්නහෙමයි ඔබ වෙනුවෙන් කතා කරනම් භික්ව අතැරලා සබ්බං සාවකා සාවකයින සියල්ල අනිත්‍යයි මොනවද සියල්ල න එතනයි තියෙන්නේ සංස්කාර ධර්මයන්ක මට පිරිි ටඩන් කියළ ගත්ත වගේ අන්නතු තතාාගතයන් වහන්සේ වදාල සියල්ල බලන්න ඕනාපිසිල්ලම් පැහදිලි කරන්න තරම් මේ කාලේමට ලැබෙනෑ නමුත් එකක් තුළින් සියල්ලේවා හයක් පැහැදිලි කරවි ම බ චක්කුම් භික්වේ අනිච්චා අනිච්චං රූපා අනිච්චා ක්ු ්ඥානං අනිච්චා චක්කු සම්පස්සෝ අනිච්චෝ යම්පිතන් චක්කු සම්පස්ස පච්චා උපද්ජති වේදයතන් සුකංවා දුකංවා දුක්කංවා තම්පි අනිච්චං හන්න එකක් දනති මේක ඔහොම කීවට තේරෙනෙ නෑ ැ මේ ගන්ලපා ඇස ඔබට පේ අක්ෂසි ගෝලය ඇත ඒ ගම් පස පොලොට පස්ස ෑනවා අනිත්්‍යකෙ ම හිතන්න එපා එමන ඔබට පේන්නේ එතකොටරූපා විස්ස හැන්තිෙන ගහක එම නැත්නම් මලක නැත්තංකාගේ හැරි ගිඩියක හොක ඉදලකුණු වෙලා පොලොට පස ෑනවා අනි්චන් කියලා එහෙම බැලුවත් එම ඔ බලන්නේ සක්කා දිට්ච බුදුන් වහන්තේ වලාල තැල නෙවඒ බලන්නහ දන්නේ එනිඉහට එක කිය ලෑන් ැරුහම මේ ඉන් එහාට ප්‍රතිඵරල ලබඩ බැරිවෙන්නේ එකයි. කුමක් දැස කියන්නේ. ඇස මෞකසිෙන් බිහිවිත්ම මැරණකම්ම තියෙන දෙයක් වසේ ඔබට පෙවුණට ඇස කියන්න සිත. ඇසෙන් උපදින සිත චක්කව විඤ්ඥානය කියන්නේ. ඔබ චාරූපල්ට පෙනී සිටිනවා නම් චාරූපය වාඩිලා සිටේදී කැමරාව මොහොතකට විවර වෙනවා. එටකට ඔබේ සටහන ඇතුලි වැටිනෝ ඇචා අරෝපය මොහොත්තකින් සිදුවෙනවන්නේ. අනේ කැමරාකාචය වගේ කාචයක්තම ඔබේ ඇසේ තිය නිදිරියෙන් අක්ෂි කාච්චය. ඒකටත් අර වගේම ඉදදිරීන් තින දේවල් වැටන හම චිත්ත අ්‍යන්තරය ඔ ඔබේ රපය කැමරාවිතරේ මට වැටනවාගේ ඔබේ ඇසේ ප්‍රසාධමට වැටනෝ. අන්නේ ප්‍රසාදයටයි අස කියන්නේ ඒ ප්‍රසාදය ඒ මොහොතේ පිහිටනවා ඇ වාහනයක් ධාවනකන ඒ මොතේ ලබනශක්තින් දාවනයනවාගේ ඒ මහොතේ උපදන ක්තිය ප්‍රසාධය අලුත් ව නවා ආලෝකයට කැමරාකාචි විරණකට ඒ තුළ සෙවැල්ල වැටෙනවාගේ ඒ ප්‍රසාදය තුළ ඉදිරියන්තියන රූපයක සෙවනැල්ල වැටනවා ඒක රූපය ඇසත් රූපයත් එහෙම බැලුවද අන්න එකයි ගැටලුව තියන්නේ මොකද ්‍රථගතයන් වහන්සේගේ ගැන්වීමල පවතිනවා එකනිකට වෙනස් සරමුණු ඇසරු කරනවා අලු එකනිකට වෙනස් සරමනු ගොදුරු කරගන්නවාලු හැ එකක වස්සරනු රසේ විඳදී නැතිලු මිනිසාස ඉන්ද්‍රිය පහ සත් කනවත් නසවත් තරුණු රස විදි නෑ කියලයි බදුන් හන්සේ ගන්නේ එන දහැරුත් මහරත්තන් වහන්සේ පැදිලි කරන්නේ ඒ පහේ පහට සිත පිහිටනුලු සිතරුණු හසේවිඳනවා අ සිත පිටනවා කියන ේරු මොත චක්කු ඥාන හට ගැනීම කොහත් තිබිලාවෙ නෑ කොහට වත් යන්නත් නෑ තිබුණ කකුත්තමේ අලුතිෙන් හට ගන්නවා එක අ ප්‍රසාද පිහිටීම කියලා කිය ඇසත් පහල වෙන අයිම හොති අරර කැමරාවකින් පින්තුර ගන්නවට වඩා වේගෝත්ත ඒ මොහොතට බාහිර තිබෙන් ආවුරූපයක කෙවනල්ල වැටීම තුළින් අපි රූප රූපය ඒව දක්වෙන් හතුරගන්න අන්න දැන් අර රූපේදනා සංඥා සංකාරල රූප කියන්නේ කය කිය ගන්න ඇතුව මෙන්න මේ රූපය කියලාගන්න. ඇසත් රූපත් කනත් සබ්දත් නාසත් ගන්දත් අපි යතාව පැහැදිි කරමු. එත එතකොට ඒ රූපය කෙරෙහි ඇලීම බැඳීමනේද රූප තන්හාාව ඒ එලීම බැදීම නැති කිරීම ලබට සැපත නිර්වාණය කියරන්නේ ද තන්හාාව නැතරීම බ සැපත නිර්වාණය කියන්නේ ඒ රූපය වට සරීර රූපය කියෙලාරගන සයුධ තන්හාක් නැති කරන්න පුළුවන් කිය ලබ හිතනවාද මේ සම්බුදු සනතුරල ධර්මරම පැදිිකිීමේදී රූපක කියන පදයටට ඇතිව වනව අවුල් ගන්න තාමත් හම පදේට රූපකයන එක්ු සරීරය කකිල ගන්නවා නැත සතරම හභූත කලගන්නවා සතරම හබූතින් හැදන කයන ඇසතුර පහලන පංචස්කන්දය හදට සතරම හභූතන නන හීන එහම පේන මෝ සයික දළදාමාලිග ගිනිි කිලිසන්දර්සන මෙ මගුල්ලා මගුල් බලන්න මොකුවත් රූපෝනේ විතින් සම්පූර්ණයෙන්ම සැප දුක්කුපේක්ේදෙනඒවට අදාළ සන්දර්සන්ට අදාළ ඒ ලෝකයේ රූප තිබෙනවාද ඔබට රූප වෙනට අතිංගල්ලන්න පුළුවන් චත්තාම රුම හා පුූතා තිබෙනවාද සර්පයක් හිටියත් හතුරෙක් හිටියත් කිබුලෙක් හිටියත් පූජනය දෙයක් තිබනත් මළසිර රක් දැක්කත් මංගල මුදුවත් දැක්ත් ඒ සිතේ පහළ වන සිතුවිලි නේද එතෙන්ට ගේ බාහිරස්සයෙන් තිබෙන දෙවල්ොල් වාසයෙන් ඇසේ සිත පහළ කරගත්ත නිසා මනෝලෝකය කියන්නේ සිතේ පහල වෙන සිතුවිලි නිකම්ම පංචදවාරයෙන් කියන්න පංච දවාරය ආශසෙන් ස්තේ පහළ වන සිතුවිලි වයි රූප නාමරූප කියන්නේෙක්නේ බාහිරේ නම්රපුවා තියනවා එන් පහ අර්මණක් පහල වනවා අපේ හිතට හි නම්රවට නමරපකි ලතිීනජැ පිටගේ නම්කරපු රූප ඒවා අපි හඳල ගන්න අපේ ඇසේ කණේ නාසේ පහලව ආරමුණක් මගින් ද ඇසත් රූපයත් එක තැනනේ ප්‍රසාධයත් ගෝච රූපයක්ත් කියන්නේ ප්‍රසාදයක නෑ ගෝචරපී සහකිෙනක කියලව ගන්න එපා චක්කුම් භික්වේයන්න ඇස එම හොතේ හට ගන්නේ එක ඒට පහල වෙන ආරමුණ හඳුරන එක චක්කු විඤ්ඥානය රූපය හඳුරගන්න එක කරපු කාරණය ටක හඳුරනගත්ත එක ඒ වගේම එතන චක්කු සම්පස්සය ඇට හේතු කීපයක් එකතුන එක සම්පස්ස කියන්නේ ඒට අපි කතා කරන තව අපි ගත්ත ප්‍රසාදයයි රූපියයයි ආලෝකයයි මනසිකාරයයි සැප දුක්ක උපේක්ෂ වේදනා මෙසි අල් සම්පස්සේ හේතුඵල දැන් මේ සම්පස්සේ නිසා උපදින්නවු ඒ මොහතට උපදි එකවේදනාවක් සැප තවදන දුක තවේදනාවක් උපේක්ෂ දැන් සියල්ලමනවාද චිත්ත චෛ්‍යකනේද හටකන නිරෝධ වඩ තිනේ වනේද ද කුමක් ධනිත්‍යයක යන මේක නැතිව වෙනකද? මෙහම ගන්න බල අනිච්ේ නිච්ච සංඥිනෝ දුක්කේච්ච සුක සංජිනෝ අනත්තාානනි අත්තාාති අසුබෙ සුභ සංජිනෝ මිච්චා දිිට්ිගතා සත්තා චිත්තන් කිත්ත වි සංජනෝ සත්තා ගච්චන්ති සංසාරෝ ජාති මරණ ගාමින අනිච්‍ය දුක්කා අනත් මසුබදේවල් නිුකකාත් මසිෙන් අර්ගෙනනීම තුළ සත්්‍යය යිපදමින් මර්ුවෙන් සතරයන දැ මේ නම් අනිච්ච්‍ය මේකනයද නිත්‍යෙකට ගන්න ඇත්ති. දැම අනිච්‍ය ක අලුතෙන් බලන්ඩ දෙද පෙන්න්නේ නිත්‍ය කකි අලුතෙන් ගලන හිත් කියියන්න හිතන්ඩ දෙ අදද පෙන්න්නන්නේ මේ අනිත්‍ය නිත්‍ය පද දෙකට අදාළ වෙනත් වතනයක් හොයා ගන්න මමමහන්සි වෙන්නේ. දැම සත්‍යය සසර යන්නේයි දෙපයින්න යන්න කයින්න යන්න නෑ පව් හේතුවල පව්පලය වසෙන් පින් හේතුවල පින් පඵලයවසෙන් ධයන හේතුල ධානපලය වසෙන් ඇයි මේ හටගන්න දේ අරමරු රසේ විඳන්න ගිහාාම සැපදුක් උපේක්ෂ වසෙන් විඳින්න ගිහින් ඇලිලා ගැටිලා යළිවිඳීමේ ඕනකමක් චිත්තා අභ්‍යන්තයට ඉතුරු කරනවා. අන්නේ චිත්තා අභ්‍යන්තරයට හේතුරතුරුවෙන්නේ අනිත්්‍ය නිසා ද නිත්ත නිසාද. ැ තෙරුණදට අනිත්‍ය දේ නිත්‍යකට ගැනීම කොහද තිබෙන්නන කියලා නැහෙම ගත්තද කවධහරිු නිත්‍යය කියල ගත්තද මෙන්න මේක තමයි මෙතන ප දරු ගන්නවන කාරණාව මම නෝනදේ මමොට මගේ නෝනදේ මගේකොට මගේ ආත්මනදේ මගේ ආත්මකොට ගන්නවාක් කියෙනෙක තමයි මේ නිත්‍යසුක ආත්මකනකේ තේරු මිනිසාතින් සිදුවෙන වරද කවදාවත් මම ගේ මගේ ආත්ම කියලා ගත්තෙත් නෑ කවදාවට නිත්සක ත්ම කිය කියලා ගත්තෙත් නෑ නමුත්තේ ස්ඥාවෙන් ඇලෙන ගැටෙන සං්ඥාවෙන් ගැනීමේදී එකගන්න එක තමයි එදකට මනුස්සයා සසර ඇවිදවන්නේ අනිත්‍ය නිසානේ නිත්‍යසුක සං්ඥාවෙන් දැන් එතකොට ඒ දුදගෙනත් දෙන්නේ අනිත්්‍ය නිසා ද නිත්‍යකොට ගත්ත නිසාද. දැම් බුදුරජාණන් වහන්සේ අනිදදුක්කාාත් වස දේශනා බලන්න දේශනා කළ දුකට පත්තෙන දුකින් ඉද. දැ පංිපාදානස්කන්දය අනිදදුකාානත් වසය බල පම සෝවානය නොක එකේ තේරම අනිදක්කාාද සෙම්බල කට පත්ෙනවා කියන එක දුකින් මිදවා කියනකද එම් අනිත්්‍ය නිසා දුකයිද නිත්ත නිසා දුකයිද මේ මරට තිනෙන ද නිචන් තන්දුුකම් අඳුක්කන් තදනත්තා කියන පාිපාදය සිහල පරිවර්ථනය කර තියෙන අන්දභූත විලාසේ මං මේ කියන්නේද මිනිසාට ජාදරාාවයාද සෝකමරණ ගෙනත් දෙන්නේ අනිත නි නිත්්‍ය නිසාද සතය සසර දින්නේ අනිත්්‍ය නිසාද නිත්ත්‍යෙ නිසාද එක වතනින් කියන එකක් නෙවෙයි ය අල්ලා ගැනීම මමත්තෙන් ගැනීම එක ඒ නිත්‍ය සුකාත්ම එ නිත්‍යසුක ත්මත් මම මගේ මගේ ආත්මත් තින්නේ එකක් ම්‍යමානෝකෝ බික්කූ බද්ධෝම ආරස්ස නි සුක කියන එක තේරුම සැප කියන එක න මගේ කියන එක මගේ මම මගේ මගේ ආත්ම ඒ මහොතට ආපු දේ දැන් ඉතින් මොන අද බලන්න තිෙන සබ්බන් ඇස්ස තුළ අරමුණක් පහළ වී නැසී යන මොහොතේ සිදුවෙන සිද්ධියට අදාළ සියලු දේවල් සබ්බන්. ප්‍රසාදය ගොචරූපය ආෝක මනසකාරයේ චක්ක සම්පස්සේ සැපදදුක් කොපෙස්සා විසා චක්ක විඥාන සියලු ේවල් තවත තවයි හාටිකුත් සබ්බ සංකහරා කියලත්තියනවා දැන් මේ පෙන්න්නන්න මේ අනිච්චං කියනෙක තරුම හටගත්තකම නැතිෙනවා එකද මේ ඒතමා බුදුන් වහන්සේ හොයා ගැනීම අපේ හොයා ගැනීම අපේ ෝච්චරෝ හේතු බලතු කියන්න දන්නන්නේ අප එනකොට මොකට එකතු වෙලා චක්කු සම්පස්සේදී චක්කු විඥානයේදී රූප තන්නාවෙන් එකට එකතු වෙලා එකතුවීමෙන් බැඳිලා මගේ වෙලා මම මගේ වෙලා මගේ ආත්ම වෙලා සංකරනවා හේතු එකවත් මම කියලා පලයක් නැති ශනයෙන් නැතිවෙන එක අපි තෙන්ට එකතු කරගන්න එකත් තමයි දිට්ටිය කියන්නේ. මමඔ පසුගේ කාලවක්ව ලරුදෝ දහපාලො කිසල්ලව ඇ අනිත්‍යයයි කියලා ීනවා අහ නිදල තින මට ඇස කියන්නේ අමාස ගෝලය වඩ ඇති රූපය අනිත්‍ය අයි කියෙන බාහිරවස්ත රූප දිරාණයක වඩ ඇති. අදදාළ තැන ඇවිදින්න නේද පිටින්නේ ද බලති. මොහක සිදුවෙන සිද්ධිය පෙන්නන්නේ ඔන්න දැන් මේ තියන දහම නෙමෙයපට තියෙන්නේ මේ බුදුන් වහන්සේ වදාල දර්ශන එනෙමේ අපට තිබෙන්නේ ඒ මොහොතට එකතු වෙනකොට අපි හදාගත්ත පරිදි චිත්තාාවභ්‍යන්තෙල්ලා සැපහෝදු කෝපේක්ෂාවක් වෙනවා අවේදනාව ේදනාව එක්ට එකතු වනවා අපි සැපවාසෙන් ඇලනවා දුක්වාසයෙන් ගැනෙනවා නැත්තව පෙක්සෙන් ලාවා වේදන මම මම වේදන වේදනාව තුළ මඇත මාතුළ වේදනාව ඇත රපය අ අරූප රූපය හාපු අරමුණ මම මම රූපය රූපය තුළ මත මාතල රූපය ඇත ඒක කියන්නේ වජනෙන් ගත්තරට නැත් අන්හර ඇලනවා අටද ඒක තමයි නිත්‍ය කොට ගැනීම කිය අනිත්‍යද නිත්‍යක කොට ගන්නා කියන්නේ එකයි. මොහොතකින් එකතු වී විදුලියකෙටු වස්සේෙන් නිමීන් ඕන කාරණයක්ඒ මොහොත තුලා අප විසින් කරන වැරද තමයියේ බැඳන එක එම නැත්තම් ඒක ස්වා භාවිකයි හටගත්තාව නැසේ දැන් මේ නිසාමොකද වෙන්න ඇලීමෙන් ඇස තුළ හට ගන්න තන් හාාව රූප තන්හාාව රූපයට සරිරයට නෙමේ රූපා අරමුණට තුරාමිතුරාකොට ගන්ට විඩින්ට ඇල්ලින්ට ගැටිට තියෙන කමත්තට තමයි පෙන්න්නන්නේ එක ලේසිෙන් අතහරින්ට කැමතිනේ හොඳ නම් ඉටුකරගන්න නරකනම් විනාස කරලදන්ට දැන් දැක්කද ඇසත් රූපියත් කියන එක දෙකම බාහිරලෝ කෙන සිතේ තියෙන එක කියලා දැන් අනත් ස්‍ය අද්දිකටත් යන්න ඔය බුරුවරහෙම නැත්නං තාත්තල හැම සමහට මේ කණින් අල්ල නො එතකොට කන කියන්න යට කම්පෙත්තටනේ මම දැකලා තින ඔය ගොලු කියල කතා කරනට ඔය කම්පෙත්ත තියනවා බිහිරි කියල කතා කරනට ගොලුවා හිරා ගොළු නෑනේ එතකොට දැ ඔහුට මේ පෙත්ත තිබුණට කන තියෙනවාද ඔහු ගොල්වෙලා ඉන්නේ දියවනැති නිසානවී ට ලෝක කිසි සද්ධයක් නෑ නිසා උත්තර දෙන්නව දැන්ට ඒ හේතුව කම් පෙත්ත තිබුනට කන ඇතුළට ගේ පම කණයේ ප්‍රසාදය පිහිටල නෑ අන්න කන කියන්නේ කම් පෙත්තටට මේ ඒ ප්‍රසාදයට ඕනෑ ගොළුවෙක් අනිවාරම් බිහිරී සෑම බිහිරාම ගොලු නෑ මතක තියාගන්න. මොන තරම් මේ ලෝක සාදධති වන තකුණු ගැවත් කිසිම බයක් උප දෙඳකාරයක් නෑමොකද ඔහුගේ ප්‍රසාධය නෑ ඉනිසා ප්‍රසාධේමච ජෝජරූපය පහල වෙන්නේ න එක අනි ේතු එකතු වෙන්නේ නෑ. අන්න කන සෝතං්ච එමොහොතේ ස්ෝත ප්‍රසාදය හටගන්න එක ගුවන් අනෙකොහ මරරිකුක සද්‍යයක්පිටු හමේ ඇවිම් කනේ වදිනකොට තන තියනෙ එක සද්ද රූපේ අර වාහිරයක නෙවී ග අ ද බලගි හකට එරුම් ගන්න ලෙසි ගන්න්නනේ යන අපේනවා ඇහැට එදකොට අන්දේ ඒ සෙවනැල් ඇහහි වැටම් නිසා නමුත් ගන්යා අනටිගත් ගයාට වස අද්‍යහන්නේ පස්සේ ඇතින් වෙන තැනින් කිලෝමිට අත්තරන් ති අපි ගටඉඩ වෙලාගිය නිසා ඒ එතන පට වුණ සද්දය අපට එහැ විනාඩිගානයකින් අපේ කනය පතිතුන වෙලාවට ඒකයි අපේ කනේ පතිතනක සබ්ට සබ්ද රපය කියන්නේ. ඒග අනිකුත් බාහිර කාරණාව දෞකරන අපට මේ සෝත ප්‍රසාධය තුළ සබ්ද රූපය පහල වෙනවා. දැ සෝත විඤ්ඥානය රගට සෝත විඤ්ඥානය තුළ සෝත සම්පස්ස ස්පර්සවීම කියන කාරණාව තින් අම්සංගති පස්සෝ කෙරගතා කරග වාහිර හේතුහ තමන්ගේ ඇතුළට පවති අව් හදාගත්ත ප්‍රියාප්‍රේ බාව දැන් ඒනිසා උපතිින් නවූ සැපදුක් උපේක්ෂ වේදනා දැ වේදනාමකක්ද රිදනවද නෑ ත්‍රවිද විදීන් තරිද එක එන්නේෙවෙතිට. සැපනම් එලෙන දුක් නම් ගැටනවත් නම් මුලාවෙෙන දැ මේ හොතේ මේ හේතු එක තුවීම හේතුව එක තුළ නැතිවෙනවා කියක දනිත්‍යය ඇතම හේතුව එකක් තයෙනුට අල්ලා ගැනීමට කියරනමක් නිතතිය එනිසා අනිතේ නිත සංජ නෝක කියන්නේ හේතු හට ගන්න නැති ව භවික දෙයක් අපිවිසින් කරපු වැරැදක් නේද නිත්‍යසුකාත් මේ ෝක තෙනෙයක් නෙවෙයි අපි වැරැද්දක්. පංචස්කන්දේ අනිදුක්කා ආත්මේ ලෝක තියන දයක් කැල බදුන්හන් දරන්නේ. බුලුවරු පහළුනත් නතත් ඒක ඇත්ත කියලති නවා. එතකොට වැරැද්ද නිති සුකාත්මය. මම නොව මම මගේ නොන්න මගේ ආත්න නොවන දේවල් ඇසපුරා කණපුලා නාසේපුරා අදියපුරා මංම මගේ මගේ ආත්මකට ගැනීම වචනෙන් නෙවෙයි අන්න? සත්වය සසර ඇවිදින්නේ අනිත්‍ය නිසානෙවේ නිත්‍ය නිසා මොනවද දැම් මේ ඇසේ කණේනාසේ පහළවෙන ඊළඟකාරණ අභි සංකාර අප්‍ය ආභි සංකාර පුුණ්‍ය ආභිසංකාර ආනිත් ජාවිි සංකාර සබ්බේ සංකාරා විි සංකාර කියනෙකේ තෙරම අනිච්චන වේ නිත්තකොට ගත්යි කිය සියල්ලා නිත්‍යය කියෙක බලඩ වෙන්නන්නේ ලෝකෙ දෙහා ද ඇසතුලසි දුව මේ හේතු පල ධර්මය තුළද සියල්ල නිතය කියල බලන්ඩ වෙන්නේ කනතුළ පහල වෙන මේ අරමණතුළද ලෝක දහා. බාහිර ලෝක සම්බන්ධෙන් කිසිවක් සම්බන්ධ සි දුවීමක් මදාලනෑ ඒකටන. පිපුණනත්කවන්නේ රුුණත්කමක් ගෙඩි ඉදනත්කමක් නය රක්ුුණත්කමක්ම හ ෝක සිදුුවන සිදේවල්. අපි මේ ලෝක දේවල් හඳරගණඩ සිතට අආහම එතන අපි බැඳෙනව. බැඳන්නේ අපි විඳින්නේ බාහිර දෙයක් කියලා හිතාගෙන බහිර දේවදව පේ සිේ පහලන සිතු ල්ලක් එක උදවන්න ෝක හඳරගන්න අප හිතන්න අප ඇලුම් කරන්නේ බාහිර යන රූපේ සබ්දේ ගද ස ඒව තමයි අපට මේ සැපකෙනත් දෙන්නේ කියලා. ඒවා ලෝකෙ කවදත්තිය න එවන් හදාගන්න සැපදුක්කු පේක්ෂ සවා පෞද්ගලික බවක් යමුටු හොද දේතාවකෙනකට මරක් වෙන්න තවකෙනට සැපදේ තව කෙන ට දුක්වෙන්නේ ව තවස හොඳද තව කනට ගඳන්න වෙන්නේ කැමසිද්දේ අකමැති වෙන්නේ විමතර තාකරක හතර වෙන්නේ එක ලෝකතින නිසාද ඒවාශෙන් තමන් හදාගන්න තැන තයි මෙ හබාගැනීම තමයි මේ නිත සඥාවකෙන් දැ එහෙම උනහම අ බිහිදි හේතු නිරෝධය සිදුවන්නේ නෑ බද්ධමා රස්ස නම්ම ව කාරණාවෙන් සසරට බැඳලාවසන්වීම සිද්ධ වෙනවා. දැන්න්න ඒ බැඳීම තමයි නිත්‍යසුකාත්මකොට ගැනීමේ විපාකය දැන් වැැක්කද මේ තෝෝස පොත්‍රතුලෝගන්නන කනයි සබ්්‍යයි කොහෙද තියන කියලා ඇසයි රූපය තියන්නේෙ කොහෙද කියලාඒ වෙනස තේරුම් ගත්තද අ තේරුම් ගන්න කන කම්පෙත්ත කියලා බාහිල ලෝක තින සබ්දය බ්දි කියල ගන්නඇතුව කනය ඇතුළි පවතින් නව් කරන සංකේයේ පවතින් අවරම ගන්න පුළන් ස්භාවය කනවසයනුත් එතන පහළ වන්න රූපය සබ්ද රූපය වසේ නු තැ ඊට පස්සේ නාසේ නාසේටත්ව ටිකු ගන්නයි අතගාල බලන්න නාසය අහුුවෙනෝ ඒකද නාසේ බුදු දහමේ ගානක් ප්‍රසාද සෙමවැට හම ගදසුවඳ දැන්නේ ප්‍රශ්්‍යයන ගද සුවදැනන්නේ එමකක් නිසාද නාහ ැති හින්දත් තින ප්‍රසාදේ වැී ඇති වෙවි. එසා මෙතන නාසය කියන්නේ ගන්දය නැවති අරුණ ගණඩ පුළුවන් නාසේ සිත පහළවෙඩ පුළුවන් තැන සුලගගේය අන ගන්ධ කලාපයවිදී මෙතන ස් පර්සු නහතම එක දැනෙන්නේ ගධ කලාප උදවෙන අපට සිහඳරුන සිතපහලවෙ එක තමයි ගන්ධ රූපය එද රූපරූපයත් සදරූපයත් ගන්ධ රූපයත් පටව්‍යාපෝතය යොහෙම නෙවයි අරමනු යි තේරුම් ගන්න ද ඒකටත් සම්බන්ධ කරාව ගාන විඤ්ඥානය කාන සම්පස්ේ නිසා පන සැප දුක්කු පේක්ෂ ේදනා ඔ සැපවිදනට බැලන නැද්ද දුකේදනාව නාහ අකුලගන ප්‍රතික්ෂව කරන්න නැදද එතකට ඒ ඒ අනිත්‍යද ඒ ප්‍රතිාර දැක්ව අනිත්‍ය නිසාද නිත්‍ය නිසාද එඇලන ගැටෙන හොලා වෙන ප්‍රතිචාරති වෙන්නේ අනිත්්‍ය නිසායවෙයි බාර ගන්න නිසා ෙවත් මත්වයෙන් ගන්න නිසා අනක අනිත්ේ නිත්ත සංඥිනෝ කියලා කියන්න දිවටත් යන්න වැඩ දිව අතගාල වලන්න පුළුවනිය නමුත් බුලත්්ිට කාපු අයට කටහුණු වැට හම මොකුත්රහණය ද දිවනැති නිසා ද මු දේ මුල පෙනනවා එක රසාදුරන්ටස ප්‍රසාධ පිට තැන්තිෙනවායි කියලා. කටහුුණ වැටනවා කියන කාරණින් ප්‍රසාදය අඩුපනු හම රසේ සිතුවිල්ල පහල වෙන්න. ආහාරය අදාල රසකාලා පනැතුවන මේ සිතුවිල්ල පහලවෙන්න හම දැනෙන්නේ. ද දිවතිවනට යුහා ප්‍රසාදය නෑ එනිසා රස කලාපේ ගැටන්නේ. ඉතින් බීලා ඇවිදින් ගෙදර කෙලක් කෙලෝකක් ෙර විට කාලා ඇවිදි. මේවාක ඇහැකි රස නැකිලා බිරිඳට වවිරදත් එක් කල ඔවරුප්ප අලනවා නමු දරුවන්ටේ රස දැන නවුන්ගේ ප්‍රසාදය අයට පන නැති නිසා තමන්ගේ දිවේතියන ප්‍රසාද කට අඩුවරගත් හ රහදැයි නැතුව ඇරු හම රස කියන්නේ ඇහහි ගෑ වෙනකොට ගෑවන්නකොට නාසී ගැවෙනකට දැන එකක් නෙවේේ දිවේ පවනක් ගෑවිෙනකොට පහල වන සිතුවිල්ලක් එතකොට රූපය සබ්දය ගන්ධය රසය අනාත්මයි කියන්නේ එකයි නවත් අපි ඒක ඒක තියෙන දෙයක් වසිෙන් ගත්තහම ආත්මකොට ගන්නවා රසය අරහේතු ඔක්කගේම පලේ එකක් අඩු නම පහළ වෙන්නේ නවත් අපි එම මේ ඒඒ පහළ වෙන්නේ එක ආත්මකට ගන්න අන්න ආත්ම මගේ මගේ ආත්ම රසන් අත්තා ආත්මකොට ගත් හම තමයි ඒක අනාගත පලයක් පලින් හේතු ඉතුරීම කක සිදවෙන්නේ. එසේ නම් මේ ලෝකයාගේ දැක්ම වචනයෙන් දැනගෙන හිට ඇති වුණට හ හැන එකක් එක් කලා ඇලනව වනම් ගැටන න මුලා ව නම්. එතන තියන දේල් වසෙන්ව බාහිරල තියෙන දේවල් අඳුරනුවක්කයෙන් හැඟීමක් තුළලින් ආත්මක ගන්න මේ සම්බන්ධෙන් අප පැහැදිලි කිරීම් කරලා තිබෙනවා තමාතුළ මිදිින්ට දයක්ත්ති වෙන වනන් ඒවා බාහිරාස්ශයෙන් උපදවාගන විදිනික තමයි මේ කාමේ විදම කියන්නේ එතන නැතිව දවසට බාහිර ලෝකේ සම් පන්න දෙයක් නෑ පේනකොට දකි බලබලා යන්ද දෙයක් නැති වී හමුවොත් පෙනෙනව ඇරු හම් බලන්දය අනුව අනවී දැන් මෙන්න මේ ආකාරයට උබට තේරෙන්න්න වෙනවා ඔබ මේ සිත හදාගත්ත රුචිත්ය උපදවාගට ාහිරදයක් උදව්‍ය නොවිතරයි ඔබ විදින්නන්නේ බාරදයක් නවෙව එක උදවෙන් ඔබ හදාගත්ත සිත රචිකත්වය ඒ තමා නානත්තකාය නත් සංඥා කියලා කියන්න. මම වෙලාකට පෙන්න්නේ ශ්‍රීතරයක් මත පතිෙන් නවුස් සියලු දර්සන ප්‍රතිබිම්බ. ඒ වාස්රෙන් අඩන්නේ හිනාවෙන්නේ කේන්ති ගන්නේ විසුල්ගහන්නේ හෝ කියන්නේ සෝකයට පත්තිෙන්නේ ඒක යමත් තියෙන නිසාද. ඒවාට අදාල ශරූපිට රැවටීමෙන් තමන්ගේ හැගි මිපදරන නිසාද ඒ හැඟින් උපදවගට අර්ක උදවක් ෙන වැරුහම රසවවිදින්න ම හදාගත්ත සිත බවතේරුම් ගන්ඩ තව කොච්චර කල්ලයිද මායාවක් බෞදදුන් වහන්ත පැහැදිි කරවදාර නේතේ කාමාන චිත්‍රානි ලෝක කිරවාදාරන්න චිත්‍රව ස්තුන් ගෙම මේකති බනව හදගත් තන කියලා.ඒ හදාගත්තක තමයි ම මගේ මම මගේ ආත්මහට තියෙනවා ආයකර ඉද ලෝකෙ විදිින්දඩ යාට තියෙනව අව නිසා විදිින්දඩය අන්දෝ සෝත ගාන ජවහා කාය අපේ මේ සරීරයට දමක් දැනෙන නොදනෙන තැන්තියනවා කතුරක් කර ඉසකයක් ඇපවටහෙමනම් ්‍රදෙනෑ එස්ස අප මැසින්ක රිසකයා හක් මුල ැලවිලා ත් ්‍රරිදෙනවා දයන ටක කර ීපොත්ත ක පොටි දෙන්න මාස ය තරගින් කැමනත් ්‍රතිර ොද ඒන්නේ නියාග සමෙන් ඉවත් වූ කොටද සමෙන් ඉවත් වූ කොටස කෙස්සල ප්‍රසාධනෑ එන්නහ පැත්ත මුළු කයම කායක් ප්‍රසාදය එනිසා පහස උනහම දැනනවා පට ව්‍යපෝතයජ සතර මහභෝතයන් න්ු පර්සය. ඒවන තැනක පවතින්නේ ප්‍රසාදය ඒකට හම්බුවෙන්නේ ඒ මොහොතඒ කාය ප්‍රසාධය තමයි හට ගන්නේ මේ පුද්ලිකොට කායති නොම නොහරි ගැව්වට දැනෙන්නේ ඔ සමහරවිට මටත් දැනවා නින්දේ ඉන්න වෙලාවට ටඇවදි ඇහැර වනකට තද දෙයක් වසෙන් දැෙන්නේ හළමා කාලෙහි මට මතකයි මලිල නංගිල තදෙක් වසද හැර නර නංි මල්ි යන ෝදන්න නෑ හුනම් පස තම නංගිට තියෙන හස මල්ලි තිෙන හකොතින ඉස්්‍රල ස්වර්සයක් පමණයි පස්ස පච්චේ ආවේදනා ස්පර්ස වුණහම ඳදීම තම මන්ට්‍රාදාල සෙනහස්සේ විරුද්ධත්වේ ප්‍රභාශ්‍රමාණයක් සමාර්ගයක් දැන් මේ කය සම්බන්ධයනුත් ඔහොමයිතකොට එට මන ගන්නෝ මනෝ අන්න මනෝල දෙතමයි මේක බාහිර දෙයක් ඕෝන නෑගනු රහස තේරෙන්නේ කල්පනාව පහැදිි කරන්න මාරුවේ මනු නිද කල්පනා කරගන්න මොද කල්පනාවවිදි බාහිට විරතුවතිනි රුප පන නිින්දදි පහිර දොරල් පහැදි පිනිස පහලවවෙෙන දේවල් පේනවා මන 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 ඉන්ද්‍රීයේ තැන් තැනක්ව ඇන්න බේ නොවත් සිත පහලවෙනවා රූපයි සබ්දයි ගන්දයි රහයි යොක්කමත්වය වා එක බලපවාන රූප. දවටන හිර දෙවල්ල දවෙන් ඇසේකන ස පහලෙනවාක්කි මුකු නනිඳදගන් පස්සෙ හෝද. එක බාහිර දේවල් තිබනත්නත් තමන් හදාගතදේ පහල වෙන්නේ. බාහිරදේව දක්වෙන් පහල වෙන්නත් තමන් හදාගතේ සිට නින් දෙදී පහල වෙන්න තමන් හදාගතද යත්තියෙකටඒ බාරික ඕන නෑ. දවල්ට බාහිරදෙවල් උදවෙන් සිත දකිනවා නින්දී පාහිරිදෙවල දානැතු සි දක්කින. ොම ුද දම විගහ කරන්නන්නේ චිත්තේ නී ඇති ලෝකෝ සිත එ චිත්තස් දමතෝ සාදෝ චිත්තන් දන් තස් සොකාවහන්කික මෙද මේ මිනිසුන් කරන්න චිත්තස්ස දමත භාවය අයින් කර ගන්නේ එක නොදැමුණ ස්වභාවයක් ඇතිකර ගන්නේ එක ගැටින වභාවයක් ඇති කරගන්නේ එක ඒ ස්වභභාවයන්ගෙන් අපේ සංසුන් බව විඳීගොස් තමතමන්ට ඕනෑ පරිදික්‍රියා කරන්නට යොදාගනු ලබනවා දැ ඒකත් තරපාල් මාර් මාර්ගයම පෙන්නනවා මනු අනිච්ා දම්මානිච්ා මනවවිඤ්ඥාණං අනිච්චං මනු සම්පස්සෝ අනිච් යම්ිතම් මනව සම්පස්ස පච්චා උපජති වේදීතන් සුකංවා දුක්වා දුක්කංවා තම්පි එසි අල්ල හ නැතිවෙන එකක්ේ ලද මේ කිව කියනවා ඇත්තේ දෙ හටකන නැති වුණයි කියලාපේ දුක් නැති වෙන නෑනේ හොලෝ හ හමෝග හට නැතිව ති කවුදදුක කම දන්නේ න එනිසාම් මේ අනිච්චා කියන්නේ රැතිව ැතිීමටදේ ඇලීමට ගැටීමට නිච්චා නමුත් මේක හේතු පළධර්මයක් වසයෙන් ගත් කල ඇලෙන්ඩ ගැටෙන්ට දෙයක් නැති බව ලෝක නෙවේ ඒක තියෙන මං හදා ගත්ත සිතේ බව ඒකට ඇලීමෙන් සසර හැදෙන බව බවන්දන ඇතිවෙන බව තේරුම් ගත්තමා එ අපට ආපහු යන්න සිද්ධ වෙනවා අ සම්පස්සේ නිසාප සැපදුක් උපේක්ෂාවේදනා තම තමන් හදාගත්ත පෞද්ගලික දෙයක් තම තමන් ටාවේ නික දෙයක් ඒ සැපදුක් උපේක්ෂාවසෙන් ගැනීමට එකතු නොවීමෙන් විදර්නවපේක්ල පේක්ෂාවෙන් ගැනීම බද් පුද්ගලයක් තුළ මොහයඇත් ඉට පුළුවන් විදර්ශන පේක්ාවද එකක්වත් එලිෙන් ගැටීමෙන් තොරවීම තැන් මේ මේක සලාතන වක්ගෙනනිසායක පවිච්චි කරන්න නෑනඋත් මේ ඇසේ රූපය කනේ සබ්දය තුළ පහළවෙන්නව රූපවේදනා සඥා සංකාර පහනමති පංචස්කන්දේ නේද මේ විග්‍රහ කරන්නේ තවත් වෙනක දැ පංචස්කන්දේ පංචුපාදානස් කන්දි වි අසරට බැඳන්නේ හේතු නිසාද මන් මත්වෙන් ගන්න නිසාද තමන්න්නේදේ වැැද්ද කරගන්නේ අන්නේ වැරැද්ද කර ගැනීමෙන් වලකින්ඩ කියනක ඳ මේ උුදුදමින් පැදිි කරන්න උත්හ කරන්නේ. බැරැද්ද කරගන්න එක සිත දමනේ නැති කරගැනීම සිතර එනදී අදහස් ක්‍රියාත්ම කරන්නට එකතුවීම වහල් වීම ස්ස දමසෝ සාධ කියනක ෙතේරීම වන අපට මේ මොහොතේ මේ සම්බන්ධයෙන් කලබලවෙන්ට ඇෙන්ට නොසන්සුන් වෙන්ට කිසිදු හේතුවක් නෑ ඔබට තියෙනවානේ අන්න ඇයි කිය හොයන්න එකට නොසන්සුන්වීමම කලබලුවීමම ලෝක වරද බ සම්පස්සේ නිසා හටත් සැප දුක්ක පිස්සාවේදනත් එක්ල හටගත්ත ඇලිීම කැටීමේ වරදද දැන් ඔබට චිත් අස්ස දමතව නෑ නේද දැන් මේ කාරණා පහෙන් එකට මේ දවස්සල ලෝකේ යම් යම් කාරණාවලද මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අධික උණුසුමකට පඩි දැමීමකට ජලයත්හිං අයි සමහර විට නිමාගට අ වශ්‍යය විදුලිය අත් හිං අයි ඇ තමන් ැති දදු වට ඉට පස්සේ පානකටත් බනින්න හිතනවා විදුලිය කපනකටත් බනින්න හිතනවා ගමනක් ඇන්න තියනවා වෙෙන වාහන රගයාාද අන්දනහිකයිද ඉඳන්න හිගේටත් බින්න දැ ඔබ මොකදදමි ප්‍රදර්ශනය කරන්නේ ඔබ සු නොසන්සුන් බව මතුෙන්ට කාර යදන ගම ඔබ සසුන් නැති බව පෙන් නවා. නොදැමුණ පුද්ගලයෙක් බව පෙන්න්න නවා තවයි වට ගහගන්න බැන ගන්න පරිස්වචනින් කයා අධගාරීන්ට යාම තුළ ඔබේ දර්ශනය නිස්සු කාාත්මව ඔබ මොමගේකොට ගන්න බව ලාබේ ආලාබේ පාඩුව ඒ සිදුවීම් සියල්ල මට සිදුවෙන අහිතක් අවෙඩක්කොට ගන්න බව පෙන්නනවා විදිලි න්නනම් ප්‍රපයා ගන්න හැන හිටොත් එනූ පක්ක්‍රමයක් පාවිච්චි කරන්න ඉන්දන නැත්නම් පොලි මිදර ලබා ගන්න පහු වෙලාක ඒ අවස්ථාවට සංසුන්න මුහුණ දීම නේද මනුස්සකම ෞද්ධකම කියලා කියන්නේ. ඒකඉතින් වර්තමාන හේතුවන්ගේ පලයක් ඒ විවිධ හේතු තියෙන්න්න පුළුවන්. හදලි සරින් පසයල් දක්වාම හේතු එක තුවෙන්න පුළුවන් මේකට බත් කොටස්කාරයක් කොහොම දේක ලහන්න පුළුවන් නෑ සරජීතයක්ග කරන්න රට දියුණු කරනයයි කියලා තමන්ග වත්කමින් යැපිනැතු න අරන්දියුණු කරන්නකි ඔබ වෙන වෙන්නේ අරන්තයන්නේ ඔබත්ත සපසම්පත් අසීමමිතුව ආනායනය කරගත්ත අනවසිදේව දැ ඔබෙනන් තමා ගත්තේ නිසා එකට ඒක පුද්ගල න අයිබර කියනවා අවුදෙන් අවරුද දේහල හැරුණ විස්දදු නෑ කවුරුත් බ බදු වහන්ස ව දාල පරිදි ලකට නෑෝලා නක නෙකලාන එහම දන්නේ නෑනේද එනිසා මේ වාහනයක් පදවනකට ඒකට තියෙනවානේ ඉස්සරටම් සුක්කානම කියලා කිව්වා තමකක් හරි ඕන එකක් නැවක හරි එ පදවන අත වැරදුනහම නේද ගල්ල හැප්පෙන්නේ. මේ රටනමති වාහනේ පදලතියන පැත්තෙමොකක් හරි පදවන්නන්ගේ හැමෝගෙම අදුරාසේ බවදති බිල තියවා කිනෙක තමයි අපට දකින්න තියන්නේ. මෙන මේ කරුණා තේරුණු ගන්න වෙනවා. මේවාට අපි සතු චිත්තා්‍යන්තේ පවතින්න වු නොසුන්කම ලියටර්ගන පතිචාරදැක්වීම නුස්ක ොහ ෞද්ක නෙේ නිත්‍යානකුලෝ ගත දුක මාර්ග ගත්නන් එකට විරුද්ධ නොවීන කියන්නේ දේශපා විච්චනක කට නිත්‍යනුකුලේ මාර්භ ගන්න දඩුවම් කුළො ඇතින්න අනක නීති වැඩකාට හරි බණෙක හරි ොත හරි අනිත්තයට විුද් ගන්න එක හරි බෙදා ගන්න එතකොට ඔ කම්පාවට පත්තෙන්ට අවස්ථාවදී අකම්පිතව ඉඩ දන්නේ කම්පාවනා එක ඔබට අනිච්්‍යාමතකවු අබ නිත්‍යකොට ත්තා ඒකයි අනිත්‍යේ නිච්ච සංජිනෝකගටිකේ තේරමර මම නොවන දේවද. දැ නර ජේතනාරාමි වටේ තියනවා ද මනුස්සේ ඇදින් දරකඩානය නව. භික්ෂුන් ගිහනෝම ඔය වාරණය අනුවක ඔබට යම්ි දුකක් චකර්තයක් ඇතිව නොද නැස්වාමී මකක් නිසාදී. ඒ මගේ නොවන මම නොන නිසා කියලා. දරේ ොල්ො ගෙන මේ කියන කීම පෙන්න්නේ දුක ගෙනත් දෙන්න මත්තෙන් ගැනීම නිසා කියල පෙන්න්නන්නේ අන්නර් මමත්තෙන් ගැනීමට කියන නමක් නිච්චං මමත්ෙන් නොගැනීමට කියන නමක් අනිච්චං දැන් සංසාර්ගමන නනිච්චං බුදුබඩ තේරුනැම් පස්සෙ ඔන්න බලන්ඩ පටන් ගඩ වෙනවා ඉ මේ තේරුම් ගත නැතුව කගේේසා නිච්චාලෝ මානිචා කානිච්චාකවට හරි ච කයනත්ම කියලක හිටිට ඒ දාලා තැන ඇවිදින්න නීද ඇසක කියන්නේ අර ඇස්ගුලිය රූපේ කැනී සරහථය එක හිතුවාගේ හිතකක් හිත පිකත්මයි මේසියල්ල එකක් පත් මමන වෙනත් නම් එක නිසාහටගන්න පලයක්ත් මම වෙන්නේ නමුත් ඇලීම ගැටීම මම කරගන්න එක වරදක් ඇලීම ගැටීම වෙ ැත්නම් මම වෙන්න කියන මේ පෙන්න්නේ ම්‍ය මානය කියලා දැන් මේවාස්සෙන් හදාගත්ත ඇලීම ගැටීමට ගරට මත්‍ය හදාදී ඔබ ඒ තුළ සසර ගෙනියනවා දැන් මොකද කරන්න ඕන අන්න දැ අ බුදුන් වහන්සේ වදාල්ල පරිදිේ මහොතේ ඇසේ කනේ නාසේ දෙවේ කයි සිත යන්න දොරවල් පහැම වෙන් අරමුණුවෝලද ල දශයෙන් මෝහෙන් අරගෙන ගගයක්ත්පතිිත්‍රිය අදක් කණ්ඩයන නම් නිච්චං ලෝබ දේශම හවුලන පැත්තට සංසිින්න්ධ අන්ටනාම් ගුදුන් වහන්සේ වදාළ පරිදි එක හේතු පල වසයෙන් හටගන නැසන් දෙයක් වසේ හඳුනාගන්න ඇරුුණම ඉට හාට ඇරෙන්න්ට ගටට කාරයක් නැති බව හුරු කරන්ද ඕනෑ ඒවාන් පස්සභික්කවේ සුතවා ර්යසාාවකෝ චක්කුස් පිින් නිබ්බිින්දති අන්න මේ දැක්ම ඇතිව වෙනකට අසුත් පුතක් ජනය තමයි ලෝකෙතියන දවල් ඔල හැපති නවා කලා හිතන්න සතුවත් ආරි සසාෝක දනගන්නවා ෝකති යන්න පැත්තවිතරයි අපි හදාගත්තකීමේ තම තමන්ටනික සැප දුක්තියන්නේ කේන එක. එතකන සිතේ යමක් උපවාගන විින්ට ඇලෙන්නෑ කෙනෙක මේ පෙන්න නි්බිදති කියලා කල කරෙනවා. ඇහැකිරහි කල කේරෙනවා සිතර අවට්ටාගෙන ලෝක සපවිදීම කරෙහි කලක න. හන්සිතරවට්ටාගෙන සැපවිදීමට ලෝකෙ කලාව කියලා කියී නවා. ඔය නාට හෝ චිත්‍ර පටිහෝ නර්මන්ඩ යනාය ඒ ඒවති නෝ කියලහිතාන බලන්නේ සැපල්. එවුන්ගේ දැක්ම. ඒවා පරංගන විලාසයන් වෙනස්කම් අනුවගත් කල ඔබේ සිතය උපදිින් අවු දෙයක් තමයි මේ ප්‍රසකාමිත්තේ නැත්න ඒ උපදවාගන්ට බාහිර දෙයක් උද්කර ගැීම පමණයි වූ මේ කරන්නේ. දවල්ට අපිගේෙමුක ත වේදිිකාවත්වල නාට්‍යයක් බල හතුරෙනයි කියලා සිහිනයව නාට්‍යියක් දකි නවා දැ වේදිකාවත්තල බිලඳ දැක්කේ ඒත් ඒ සත්‍රප නැද්ද දැර පහල වෙන සතුවිල්ලට අනුව එකතු වෙන එක නේද මේ සතරකය. ඒකට එකතුව තමයි නිච්චං නැත්තම්ම මගේ මගේ ආත්ම කියන්නේ ඒක හටගත්තගමන් ඇැන එකක් එක හේතුවල පලයක් කවදාවත් ඒක තියන්න බෑ. මුලාවීමෙන් සසරක් වෙනල සසරඇල්දින්නට පරක් හැන හම කවදත් එක ලැබෙන්නේ නෑ. ඒවාන් පස්සතුව මෙන්න මෙහෙම දකිනවා පුදගලයට අරිය සෝකයා කියලකෙන ඇස තුළ කනතුළු නාසයු තුල දියතුල මෙ හේතු පල නයාමේ දකිින්ටවන දැන් ඇස කෙරෙහි රූපය කරෙහි චක්කු සම්පස්සය කරෙහි චක්කු විඤ්ඥානය කරහි සැබ දුක්කොපේක්ෂ වේදනා කරහි ඇලෙනවා කියන වන එරෙහි කතමා කල කරෙනවා කියන්නේ ගඩ දෙයක් නැති බව දකිනවා ඇලුනොත් සසර හැදෙනවා නොඇලනොත් නිබ්බන්දති අව ඇත්තස්වභාව අවබෝධීම තුළින් හතු පලවසෙන් අර ඔබ කියන මේ මෙම කර පෙමති කල කරනවා කිය අර්ය එනෙ ඇලෙන්ඩ දෙයක් නැති බවතියන ආසාකරන්න නති බවතේරුම් ගන්නනවා අන්න එතකොට අර ඇල්ම නැතිවෙලා යනු විරජ්ජති රාග විරාග ඇලෙන්ඩ දෙයක් නැති බවතේරලා යනවා එතකොට විරාගන් විමුච්ච අන්න මිඩෙන්නේ ඇල්ම නැතිවීමෙන් මු ඉස්මින් මමුත්ව ඥානං හෝතයි එම ඇසේදී කණෙදී නාසේදී පෙර හටගත්තාව කාවිතර්ක ව්‍යාපාදිි තර්කයන් හටගන්න නැත්තනම් ිඳන බව තමන්ට තේරෙනවා වෙන දවගේ ඇගරත්වෙෙන්නේ ලේරත්වෙෙන්නේ කටහට වෙනස්වෙන් නැති බව ලෝක ලෝදහ මහමේදී තමන් නිශ්චල බව තේරෙනකොට දැන් මේ අවසාන ප්‍රචිඵලේ දක්වාඔබට හදන් දෝන සුතවාර් සාවකයමේ විච්චවරැද්ද හදනය තමයිම පිළිවෙත්පුරනු මගන්නවා කියලා කියන්නේ නිදහස් වේගෙන යන බවදැනනෝ එමයි තවන්ට තේරෙන්නේ මම් සාමාන්‍යයෙන් කියනවා දුමල අරම අතගත්තරම කපුාවගේ කියලා මායං වෙනවා අයයි කියලා බාහිරං සිද්ධී තම්බේ දක්කන ප්‍රතිචාරය ඔබ වඩදා දැක් වූ ප්‍රතිචාරය අතින් පයින් කයින් වචනින් පසු වචනින් ත්‍රවිධවිතර්කයෙන් දැන් නිහඩ භව පතිචාරය කල්බල නොවීම ප්‍රචාරය නොය සංසුන්වීමේ ප්‍රතිචාරය ඇැ ඔබ චිත්තා ්‍යන්තයේ නොසුන්ෙන්න්න කාරණ ඉවත් කරගත්ට බහිර ධර්මතාවයන්ට ඔබ නසසුන් කරන්නට බෑ දැ ලෝකෙද කාමේඇති වෙලා තියන්නේ ඔබ ලඟද ඔබ ලක් මේ නැත්තන් ලක කාරනාවලො උප දින්නේ නේද මේ පරිවර්ත නේද බුදු සමෙන් මේ පෙන් අන්න සචිත්ත පරියුදපනන් කියලා. දැ මේක කතන්ද රැහට හරි චරිතයහට හරිතවමන හරි පාර්ථනා කළට හරි දෙනවාවද නෑමක ඇසම කණම නාසේම දවම කයම හදන්ඩ ඕන ඒසා චක්කුුණනා සංවුරෝ සාදු සෝතයන ගානයන ජව්හා කාය මනව සංුරෝ සබදුක්කා පවංචති කලෙන් අසෙන් මෙන්න අහු නොවෙන් එක තමයි මේ සංවර වෙන අහදනවා කියන්නේ. මෙතමයි පාර මාර්ග මේ දේ බල් පිළිබඳව කරුණු අවෝධ කරන ගුරුවයකුගෙන් කල්ල අනමිත්‍රයගෙන් සත්පුරු සකගේෙන් අනතුර බ මේ කාරණය යනකට ඔබට මෙන්න මේ අවස්ථාවට පරණ පාරි අහුවෙන්ට යනයකට අයොනුසු මනසිකාරයක නවා දැන් අහුවෙන් නැතුවයින්ට සිහිය ගන්න එකට යොනිසෝ මනසිකාරයගේ න. ත එකුතුනොව අහරට නැවත නැවතත් ඇසන් කරට කන ාසර නාසන් දවට දුවෙන් කට අරුණයෙන් අරුණට තම හදගත් අතති ඇවවිදිින් වදනකට අතතේ ඇවිදින් අහරට හදන කනාගත නොදවීම දම්මාන දම්ම පටි පදා කියලාතිල. එතකොටයි මේ මිදීම සිදුවවෙන්නේ අවසානපෙන් නන්නන්නේ ඇම ගියා පුහම සිදුවේන දේ දැ චිත්ා අ්‍යන්තර සිට නවත දති නති බදධනග. ඉපදීම සයවනාඋු යිපදීමද නැවත ඉපදීම ලෝබේ දවසේ මොහේ චිත්ත අභ්‍යන්තරය නැවත ඉපදීමක් නැති බව ඉපදීම සයවනා කීනා ජාති එතෙක් සෝවාන්සිට රහත් දක්වා බඹසර වැසීම දැ මුසිතම් ්‍රහම චරයම් බමසර වසන්ට දෙයක් ආය නෑ කළ සුදේ කරන්න දෙෙකුත් නැගරන්න විසිතම් බහමචරියම් මස රස නිමාවිය න්න බුදු වහන්සේ මසුනේ බමසරවා සන්ට එඩකිවෙන්න මෙතැන මටික කරන්න. එ සමඟදක්න මේ බවසර බවතියන්නේ සෝවාන් සිට හත් දක්වා කාලය තුළගේලා කාරණෙත් හරි බහමචරයෝ බ්‍රහමචරිය බක්වේ බන්තය උච්චති කිත්තාාවතන කන්දේ බහමචරයෝ ස්වානි බවසර බමසර ක ලාලගේ නවා මොකක්ද බවසර බසරසාපතිල බමසර රය ස්ායක මාගයන් ප්‍රතිබල සෝවාන ආදී මාර්ග පල. සසුන් බඹසර මේ ඇඳුම කතාවක් නෙවෙයි. කතන් කරණයන් කිෙනෙ එකේ තේරුම් දුකින් මිදමස කළ ුතු තවත් දෙයක් නැහැ. නා පරංගිත් තත්තාය ඒත මාමාමහනිවන බලන්න මේක තිවෙෙන්නේ කොහෙද කියලා ඇතුකොට. ඇසේ කනේ නාසේ වර්තමානයේ වැඩක් අදාළ කරන තෙරුම් ගැනීමතු ෝබට දුතන්ට නිද යනතුර නිද නිහදන්න බැරි මේ දොරවාල් හඇත්ත එක්ළමේ රජ කාරය තිවාන බහිර වැඩ කටයුතු කරන ගමන් දැන්තේරුුණාත් බුදු සමය අනිත්‍යකොහෙද තියන කියලා සිදුවෙන දෙයක්න මේ ඔබ බලන්දවන කියලා අදදාල කකාාරකන් තේරුම් ැනීමට අවස ප්‍රඥාව පහලවේ බායින ප්‍රාර්ථනය කරමින් අපි ධර්මාු සස්නම සයවස කරන ලබෙනවා. උතු ර්මදශනාව ප්‍රඥානාලිකවතුලින් විකශනයකිරීම සහහා බෙලියත්ත කහවත්තේ පියෝජානවසේ පදිංචි ගුරුසේවෙන් විශ්‍රරාමික ආත්තම්මා විසින් මෙම ධර්මදේශය සඳහා සැරහැකි දායකත්වය දරාතිබෙනවා. බලුම අප අත්තම්මගේ ප්‍රාර්ථන අමනවාද කියේලා. අරමුණු දෙදදාසිසකේ මාර්තු මස දසාවන දෙනට දෙවන ජන්ම දෙනය සමරණ විධානගමගේ අධිත අනුහස් චූටිපත්තුට හොන්න. අතමගේ ප්‍රාර්ථනය වියපත් දිනකදේශවී සද්ධර්මේශවනය කරන්නට ලැබේවා. යන අරමණින් වර්තමාන මොතේ අනුගමනය පතිපදාවක් වළ ජීවත්තන සියලු බද්දස්ලාවකින්න්ට. උපන්න්න කුසල් දුර නූපන් කුසල් උපදවා ගනීමට මෙ ධර්මදශනය උපාරයක් ඒවා. සතර කෙටිකර ගැනීමට වීරයක් දැරූ පරලොසපත් භාරොන් සිල්වා ගල්ල වෙල්ලාල පානන්ට. හේවා හන්නාගල ලැන්සිනා සොපි අමරසිංහ මෑණියන්ටත්. යළි මනුස්ස්‍යපතිලාබක්යක් ලැබ කල්‍යානමිතඇසුරක් ලබ මේ ෞතම බුද්ධ වාසනයේ දී මනගම ඉපතිිපදාවක්ත්වල සියලුදු කෙවරගට ලබේවා. පියෝජස් ජය සංකා දියනිය සහ ජගත්කුමාර ප්‍රතනුවන්ගේ දහම් මඟතිවුණ වේවා. බල නොමේ ආත්තම් මගේ ආර්ථික සුරද වා උගෘතෙක් ඒවා කියළකතා කරනට වඩ. ය ලැබ ැන සීම මේ පැත්තින් හම්බි නොක දැගෙන තමන් යමක් ලබමින් මේ දරුවන්ටත් ප්‍රාර්ථනා කරනවා නිවන තමාළගම ඇති දෙයක් බව පෙන්වා දෙෙන ගෞරණී දේශකයන් වහන්සේටත් නිදුක්ක නිරෝගීව මේ සතරේ අවසන් මුත්පත්ති බහව වේවායි ප්‍රාර්ථනා කරනවා මෞතුමීනිී ඔබේ පැතුම් සියල්ල ්‍රේෂ්ටයි දෙවිනි වතාවක් මං කියේවන්නේ දානයක් සඳහා මූලිය දම් දරා ධර්මදාානයක් දීමතුළල ඒ පැතුම් සපවේවා වතුමියයටටත්. තෞදුරුටත් මේ ආශෝසය කරගණන්නතිබෙන වනන්සේකරගනීම තුළ සසරගමන නවතගන්න පුළුවන නවතගන්න නැත්තන් නවතගනිීම දදා වයසත්්‍ය එෙක් කළ ඉදිරි ජීවිතයේ සඳහාවත් උත්පත්යක් ල බන්ඩ හේතුව අසනාවේ වාය කියලාපි ප්‍රාර්ථනා කරන්නේ. සබිතය වජ්ජන්තු සබරෝගෝවිනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටමතෙරුවන් සරණයි. මෝහකයෝ නිප්පානන්.